පුදුකුඩිරිප්පු එල්ටීටීඊ බලකොටුව මුළුමනින්ම බිඳ දෙමේ අවසන් අධිරේට පැමිණ සිටින හමුදාව වන්නිමෙහිමේ අවසන් ක්‍රියාන්විතයට එක්ව සිටිනවා. සන්නහ සන්නද්ධ රථ ඇතුළු උපරිම වෙඩි බලයද සමග එල්ටීටීඊ අවසන් ආරක්ෂක බැම්මට අද උදැසන ප්‍රහාර දියත් කළා. සේනාංක 3ක් පැති කිහිපයකින් එල්ල කරන මේ ප්‍රහාර වලින් එල්ටීටීඊ යුද මුක්ත කලාපයට සීමා වීමට ආසන්නව පවතිනවා. පුදුකුඩිරිප්පු මායිමේ උපක්‍රමිකව ඉතාමත්ම වැදගත් ස්ථාන කරනාවක් අද දවසේ එල්ල කළ ප්‍රහාර වලින් හමුදාව අතට පත් වුණා. 58 වන සේනාංකය පුදුකුඩිරිප්පු අවසන් මායිමේ මෙලෙස සටන් වදිනවා. යුද ටැංකි බල දෙවන්ත ආධාරක වෙඩි බලය මැද පාබල සේනාංක පුදුකුඩිරිප්පු ඉරණපලේ දකුණින් පිහිටි එල්ටීටීඊ අවසන් ආරක්ෂක වළල්ල බිඳහෙළමින් ඉදිරියට ගමන් කළා. මෙහිදී එල්ටීටීඊ සමාජිකයන් 30කට ආසන්න ප්‍රමාණයක් මරුමුවට පත්ව ඇති අතර යුද හමුදා සමාජිකයන් කිහිප දෙනෙකුද තුවාල ලැබුවා. යුද්ධය නිමා වීමට ආසන්න වෙද්දී සාමාන්‍ය ජනතාවගේ පැමිණීම දිනපතාම වර්ධනය වෙමින් පවතිනවා. එහෙත් තවමත් සාමාන්‍ය ජනතාව අතර පැමිණෙන වැඩි පිරිස කාන්තාවන් හා දරුවන්. එල්ටීටීය සාමාන්‍ය ජනතාවගේ ගමන වැළැක්වීමට ඊයේ සහ අද එල්ල කළ ප්‍රහාරවලින් මවක් හා ඇගේ දරුවන් දෙදෙනා මියගොස්. පුදුකුඩිරිප්පු මුළුමනින්ම මුදා ගන්න අතුරු යුද මුක්ත කලාපයේ ජනතාවද නොයවසිල්ලෙන් බලා සිටින බවයි මේ පිරිස පවසන්නේ. යුද හමුදාව පුදුකුඩිරිප්පුහි බලය මුළුමනින්ම තහවුරු කරගෙන පසු ඉතුරු වන්නේ සාමාන්‍ය ජනතාව රැඳී සිටින යුද මුක්ත කලාපය පමණයි. එවිට සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් වෙන්කොට මුදා ගැනීමේ අභියෝගය යුද හමුදාව හමුවේ ඉතුරු වෙනවා. කෙසේ නමුත් ඒ සඳහාද මුහුණ දීමට සූදානම් බව රජය ප්‍රකාශ කරනවා. රූපවාහිනියේ සමන් කුමාරරාම වික්‍රම පුදුකුඩිරිප්පු සිට.